Volleyball, 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 volle
Ini kan itu tadi yang agitini kan pada pintu kalian ada pas.
ඒ වැඩන්නේ ඒකට යන්නේ නැහැ ෆ්ලැට් වලට යන්නේ නැහැ. ඒ අර මුඩුක් වීන එක තමයි අර කරන්නේ. අපිට නම් අපි ස්කූල් ලෙවල් එක ප්‍රොමෝට් කරන වැඩි නේ. මොකද මේ අල්ලගන්නේ. يعني ස්කූල් ළමයට නිකන් දෙනවා. හරි අපි මෙතන ගියත් මේ ඉංග්‍රීසි කතා කරන්නේ මම දැන් මාර තරහයි. මට තේරෙන්නේ මොකද ඒක නවත්තන්න බැරි ඇයි අපිත් නම් දත්ත ගමන් කුඩුවේ වටිනාකම මුලටම යන්න ඕනේ කියන එක මම. හදන්න පුළුවන් ප්‍රතිපත්ති අපේ දැන් ස්කූල් පොලිසිය එකක් කවුද දැස්ක කේන්ද්‍රයේ ස්කූල් පොලිසිය එකක් ලංකාවට නම් මේක හදමින් තමයි ස්කූල් පොලිසිය ළමයි කමුදා කොහොමද මැදට පාස් ළමයි කමුදා කොහොමද ස්ටිග්මා වෙන්නේ කොහොමද කියලා ඒ කියන කාරණාට කතා කරන්නේ ඒ කියන්නේ මාළි ගැන කතා කරන්නේ තම පොලිසියක හදමින් තමයි ස්කූල් පොලිසිය එක ඒ වගේ දැන් ඉවසා වටසක්ද පොලිසිය එකක් සිංහ ෆිල්ම් එකක් තියෙනවා ෆිල්ම් එකක් තියෙනවා මතකද අර මට නායක ගෞමයාගේ මේ මේ ප්‍රධාන ඇක්ටර්ගේ මේ නම නම් මතක නැහැ ඒ තමිල් ෆිල්ම් එකක් තියෙනවා ආ අර මේ මෙයාගේ නේ සිංහ ඔව් ඒ ඉතන පේන්නේ මේ ගේන එක වළක්වන්න ඒ වගේ අර දේශපාලනය එතකොට මොනවාද සල්ලිකාරු කියන්නේ පාතාලේ නේක පැහැදිලි ඒ ඔන්න ඔය දෙක මට වෙලිවා ප්‍රතිකාර වෘත්තාවලික තුන තමයි ප්‍රධාන වෙන්නේ අපිට හෝසස් වලට තමයි අර පැත්ත තියෙන්නේ කැපිස් පැත්ත අඩු කරන්නේ මට නීම හරි එන එක නවත්තන එක බෝල වාරු කරන එක ප්‍රචාරණය කරන අවශ්‍යනකොට ගහ ගන්න ඕනේ මෙතන මෙහෙම අද මෙයාලා උත්සාහයක් යෙදෙන්නේ ඔක්කොම වෙලා අද මේ මධ්‍යම නිවාරණ කාර්යයන් කරන්න හදන්නේ මේ ඔක්කොම එක ප්‍රදේශයකට ගෙනල්ලා මෙන්න මේ විදිහට අපි හැන්ඩල් කරනවා කියන එක ලොකු වැඩක් මේක ලොකු වැඩක් හොඳ හැන්ඩ්ලින් එකක් හොඳ නියාමනයක් කළොත් යෝජනා කරලා මේක ක්‍රීමියම් 15 වට ගේනවා යම් කිසි මට්ටමක. ඒක වටිනවනේ. ඇයි මේකට බාර දෙන්න බැරි මේ පැත්ත? ඇයි බාර දීලා තියෙන්නේ? නෑ සර්. ඒ යාලා අපේ ඉන්නේ. ජාතික ප්‍රධාන යෝජනා පවුල් සංහිතිය කොහොමද මේ සඩාවැඩීමක් වෙනවනේ අනිවාර්යෙන්ම රාජ්‍ය අනුග්‍රහ රාජ්‍ය මොහොත ලැබෙන දේ නම් ඔක්කොම අහුසි කිරීම රාජ්‍ය මේ වගේ දබන කට්ටියනේ මේ කරන හින්දානේ අවබෝධ වහන හින්දානේ ඒගොල්ලන්ට මේ විදිහට කරගෙන යන්න පුළුවන් ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යන අය අපිට
Kalau mandral pawai itu nukerimu,
ඒකයි මළුවට මේකයි කියන එක ඇත්තටම මාකින්ගේ කවුද ක්‍රියේටිව් නෙගටිව් එක ක්‍රියේටිව් එයාලගේ වචන ක්‍රියේටිව් එයාලගේ කියන ඒ කියන يعني එහෙම අල්ලලා තියෙන ඔඩියන්ස් එකට අදාළ වචන එයාලා අල්ලලා තියෙනවා ඊපස්සේ කෙටි කියන එකේ කස්සෙම දෙනවා නෑ ඒක කෙටි කියන්නේ මැසේජ් කෙටි වෙන්න අපි දැන් ඉන්න මේ කියන මේ සමාජයේ මේ කැලලට ඊටවත්ම බෑ මේ ගොඩක් වෙලා ටයිම් එකක් මේවා කරගෙන වේස්ට් කරන්න බෑ අනික අපි සෝෂල් මීඩියා හරි මොකක් හරි කියන දැන් මේ දැන් කොහොමවත් අපි ටෙලිවිෂන් කියන කැලේ ඉස්සරහට බලන්නට ගැලවෙන්නේ අඳුරේනේ ඒකට සෝෂල් මීඩියා හරි අපි කියන්නේ මේ නව මාධ්‍ය කියන කැලේ අපි අඳුරනවා ඒකට අනිවාර්යයෙන්ම මේ කෙටි කියන එකයි සහ ක්‍රියේටිව් කියන එකයි අනිවාර්යයෙන්ම තියෙන කොහොම කිව්වත් අපි මේ සමාජයේ දැන් ක්‍රියේටිව් දේවල් ෆලෝ කරන්නේ නැහැ කිව්වට හැමෝම ෆලෝ කරනවා සාම්ප්‍රදායික ෆෝස් එකයි ෆයිට් එකයි කියලා තනන ටීවී ප්‍රෝග්‍රෑම් නෑනේ දැන් ඒක කඩපු ගමන් අපිට ඒක ඔෆ්සෙට් වෙනවා ටච් වෙනවා අපිට ආසයි ඒකට කලර්ස් එක අපි ආසයි චරණ ප්‍රෝග්‍රෑම් එක ගන්න අපි ආසයි කලර්ස් එක නාස්ති ඒ හිඳ මම කලින් කියන කෑල්ලයි ෂෝන් කියන කෑල්ලයි හැමදේම පොදුවේ ජාතික මට්ටමට ඉදිරිපත් කළ යුතු අර යෝජනා එන්නේ ඔබ දෙපාර්තමේන්තුවෙන් ඔබ ආයතනයෙන් ඔබ ජාතික ප්‍රතිපත්තිය කරන්න ඔයාට කරන්න පුළුවන්. දැන් අපි ගොඩක් ඒවා මේ කරලා තියෙන්නේ අනිත් අයට කරන්න පුළුවන් ඒවා. අපි අපිට කරන්න පුළුවන් ටික දාගන්න ඕනේ. මේ තියෙන්නේ අනිත් ආයතන කරන්න ඕනේ වෙන හැදී හරියක්. දැන් අන්තරායක රජක කාලක මණ්ඩලයේ හෝ වෙන යම් ආයතනය අදාළ ඩීටේල්ස් දෙන්න ඕනේ කියන එක මේ වගන්තියට අනුවින් වෙන එකක් කරන්න. හැබැයි අපි මොනවාද කරන්නේ? අධ්‍යාපන අමාත්‍යාංශයේ විදියට පාසල විදියට සර්කිනාවේ දැන් අර කිව්වන කතා හදනවා වීඩියෝ හදනවා කියන ඒක තමයි දියුණු කරන්නේ. අන්න ඒක අපේ යෝජනාව. අන්න එහෙම අපි මේක බෙදා ගන්නවා. ස්ලයිඩ් හයකින් මේක කරන්නේ දැන් මෙතන පළවෙනි එක සයිඩ් එකක් දාන්නේ පාසල මට්ටමට කරලා තියෙන වැඩ මොකද්ද? අධ්‍යාපන අමාත්‍යාංශය කරලා තියෙන වැඩ මොකද්ද? ඊළඟට මේ අපි කරන්න යෝජනා කරන ගමියාව කොහොමද රහස්‍යව අතන රහසිගත භාවය කියන තමයි අංක එක ඒක තමයි ලොකුම ප්‍රශ්නය. ඔක්කොම ඉස්සෙල්ලා දැන් ළමයාව නිවාරණය කරන්න හරි ඕනම එකද රහසිගතව මේක කිරීමට මේ සියලු ආයතන වග බලා ගන්න. පාසල ඊළඟට ළමයා යොමු කරන ඔක්කොම රෝහල වෙන්න පුළුවන් පුනරුත්ථාපනය කරන හරි ඕනම ආයතනයක් ඒක රහසිගතව කරන්න ඕනේ. එදුරේ ළමයට පාසල් ගත වෙන්න ලේසි. පාසලේ ඉඳන් මේක රහසිගතව කරන්න ඕනේ. ඒක පොලිසියකට අනිවාර්යෙන් ඇතුළත් වෙන්න ඕනේ. ඒක තමයි අපිට අනිත් කවුන්සලින් අනිත් කේසස් වල තියෙන ප්‍රශ්නේ වුණේ තමයි. මත්ද්‍රව්‍ය සහ චයිල්ඩ් ඇබියුස් ඔය දෙකේ ওই ප්‍රශ්නේ තියෙනවා. ඒක ජාතික මැදේ ප්‍රතිපත්තිය අනිවාර්යෙන් රහසිගතව යන්න ඕනේ කියන එක ඇතුළත් වෙන්නේ ආන්තරික. මොකද ඒ ළමයා සමහර ඒක පොඩි මොයිච ළමයෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිමිය නෙමෙයි පොඩි ගියක් වෙන්න පුළුවන්. ඒ ළමයා අර මට්ටමට එන සලකන්නේ ඊට කාලෙකම අර ලේබල් එක වැදිලා ඉන්න ළමයි ඉන්නවා. දැන් මම උදාහරණයක් කිව්වා කවුද සිමිය ඒක Thank you.
සෙන්ට් ජෝන් එක කියන්නේ CSO කියලා. එහෙනම් ලංකා CSO එක නෙවෙයි. අරක නෙමෙයි. අර අර. සෙන්ට් ජෝන් රේෂන් කියන්නේ. ඒක තමයි ලෝක හැම රටකම ප්‍රශ්නේ තියෙනවා ගැටලුව.
එංගලන්තේ කොච්චර වෙනවා එංගලන්තේ ඇතුළට ඕන තරම් යනවා එනවා 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 මේක සම්පූර්ණයෙන්ම ඉරඩිකේට් වෙච්ච තැන නෑ සිංගප්පූරුවේ උපරිම තාක්ෂණය පාවිච්චි කරනවා තාක්ෂණය පාවිච්චි කරලා සිංගප්පූරුව ඇතුලේ තියෙනවා නේද සාපේක්ෂව අඩු වෙලා තියෙන මරණවා ඒගොල්ලෝ මේ කරන්නේ ආයුර්වේද ඩිපාර්ට්මන්ට් එකේ මේ ආයුර්වේද මාතෘකාව ඒකත් අපි දැන් කතා කරා අද ප්‍රෝග්‍රෑම් එක කොහොමද අපි පුදුම කර්ම කරනවා demand reduction පැත්තේ ඔයගොල්ලන්ට කොහොමද ඒක කරන්නේ ඔව් demand reduction සර් ඒක අනිවාර්යයෙන්ම මේක බලලා බලන්න ආයුර්වේද එක අපි expertise develop කරන්න හදන්නේ يعني ඒගොල්ලන්ගේ community එකේ ඉන්නවා දැන් අපි drug use කෙනෙක් ආවොත් manual එකක් තියෙනවා කියලා අපිත් එක්ක review කරනවා manual එක discipline එක කියලා ඔයගොල්ලෝ කියන කෙනා අපි ඒක බලනවා අපි group එකක් කතා කරන්න මෙතන මේ මීඩියා කියන්නේ කන්නාරේ මීඩියා කොහොමද මීඩියා මොකද අදහස් කරන්නේ මොන මීඩියා ගෲප්ස්ද රුපානි ඔක්කොම ඉතින් මීඩියා එක කතා කරුවේ මොනවාද අනිත් ඩිරෙක්ටර්ස්ලා ඊළඟට මේ මාධ්‍ය හදන්න ටෙලිනාට්‍ය ආරම්භ හදන අය ඒ වගේ අයත් එක්ක දැනුවත් කිරීම කියන එක ඒකයි. මෙතන කට්ටිය යෝජනා කරා අපි කැම්පේන් එකක් කරමු කියලා. ඒ කියන්නේ මාසයක් මාස දෙකක් අරගෙන එක තේමාවක් අරගෙන ඒක ජනගත කරලා දිගටම යන්න. අර මීටරේ කියන එක තමයි මම උදාහරණ දෙන්නේ. මීටරේ ජීවිතේ. එතකොට මාස දෙකක් තොල හැම මීඩියා එකක් ගමටම යනකම් ඒ මෙසේජ් එක අපි තුමු මද්‍රව්‍ය භාවිත කරාම ඉන්නේ අමාරුවෙන් කියන එක වේදනාවෙන් කිව්වොත් ඒ මෙසේජ් එක ජනගත කිරීම පුළුවන් තරම් හැම මීඩියා ස්ටේෂන් එකකට ගෙන ගිහින් කියන යෝජනා කරන පොඩි කමිටියක් නාම ඒ කමිටිය එකෙන් තීරණ අරගෙන සියලුම මීඩියා ඉන්ස්ටිටියුෂන්ස් වලට යන්නේ ඒක ලින්ක් කරන්න කියලා සල් ගම දක්වනවා ඒ කියන්නේ දැන් අපි එක මෙසේජ් එකක් ගත්තොත් අර මේ මොකද ත්‍රිවිධ එකේ ගහුවා වගේම ත්‍රිවිධරකේ පන්සලේ පල්ලියේ හැම එකටම මේක නෑ ඔයගොල්ලෝ එකතු වෙලා එහෙම කමිටි එකක් දාලා පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදන්න. මොනවද කරන්න කියලා. එතකොට ඒක අපිට ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ වෙනස් තැන්වල මේක ප්‍රිවෙන්ෂන් ගැන කතා කරනවා මචං. හැම එකම එකතු කරගෙන එකම ටීම් එකකට ඔව්. ඔව්. එහෙම කරලා තොරතුරු දෙද්දි යම් කිසි නියාමනයක් තියෙනවා නම් ඩ්‍රග්ස් වලට වටිනාකම් තියෙන කෑල්ල ඇඩ් කරන්න නැතුව ඉන්න මීඩියා වල. ඒ කියන්නේ අපිට මීඩියා වලට එවද්දිම මේ ඩීටේල් එකේ තොරතුරු නිවුස් එක වටිනාකමත් එක්ක එවන්නේ නැතිව නීතිමය මොකක් හරි කෑල්ලක් ඇඩ් කරන්න පුළුවන් නේද? ඒක තමයි කෝටි පහක් වලින් රෙගුලේට් කරන්න කියලා. කෝටි ගණන් කියන කතාව කියන්නේ. ඒ කියන්නේ නීතිමය කෑල්ලක් දෙනවා නම් නිවාරණ වාරණ කෑල්ලක් මේකට මොනිටර් කරන්න. ඒක එක පැත්තකින් ඩ්‍රග් නියාමනය ඩිමාන්ඩ් එක හදලා වටිනාකමක් කියනවා. පොඩි ළමයි කැවුත් අපේ ඩ්‍රග්ස් වටිනවද කියලා. ආදී තේරුම් හද දෙන්න. මේක දැන්
දුණු වෙනවා නම් එකපාරට දුණු වෙනවා නම් ඔන්න ගොඩක් ලීලා කෙනෙක් වෙනවා. ඒකම මම වෙනවා. නතරම නිකන් හොඳ දෙයක් ගන්නලා දුණු වෙන අයටත් මිනිස්සු හිතන්නේ එහෙමයි. ඒක වැරදි. ඒක මොනවත් විකුණනවා ඇති කියලා කියනවා. පොඩ්ඩක් වාහනයක් ගත්තා. ගොඩක්කාර පොලිසිය ගත්තාම සල්ලි මිටි මෙන්න මෙච්චරක් තිබුණා කියලා. සේප්පුවේ මෙන්න මෙච්චරක් දාලා තිබුණා. ඒක ඒක දැක්කම හිතනවා ඩ්‍රග් ඩීලර් කෙනෙක් කියන්නේ මරු මේ සල්ලිත් තියෙනවනේ ඕබෙන් සල්ලි එක පාට හොයනවනේ අපිට සර් දැන් ඒක ගන්න මිනිස්සු තින්නවනේ කිව්වත් අපි ආයතන කිහිපයක් පිළිගත්ත සමස්ත පිළිගන්න එකක් නෑනේ එහෙනම් මීඩියා වලට යම් කිසි වාරණයක් දෙනවා නම් රාජ්‍යමය මැදිහත් වීමකින් වටිනාකම් දෙන්න ගයිඩ්ලයින් 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 නේද තමයි දැන් ඔය වගේ සජෙෂන්ස් දෙන්න අපිට ඒව බලලා අපිට ඩිසිෂන් එක ගන්න පුළුවන් නේ හරි thank you මේ සබ්ජෙක්ට් එක මිනිස්ට්‍රි එකේ බාරේ මෙතුමා ඒ වගේ තමයි මෙතුමා තමයි මෙතුමේ තමයි මේක කරන්නේ පොඩ්ඩක් මේ ඉන්නේ පාසල් මේ ආනන්ද විද්‍යාලේ ඒකට ඒගොල්ලෝ ළමයිනුත් එක්කන් ආව ඒ ළමයි වෙනම වැඩ කරනවා ඔක්කොම මිනිස්ට්‍රි එකෙන්ද නැත්නම් ස්කූල්ස් එකෙන්ද අපි අපි විශේෂ සමගාමී බ්‍රාන්ච් එකේ මම ඩිරෙක්ටර් අපි බ්‍රාන්ච් එකේ වැඩිලා තින්නේ අනිත් අය පාසල් වල පාසල් පහයි මිනිස්ට්‍රි පහයි මොනවාද පාසල් තියෙන්නේ මම මහානාම. අසෝකේ. මම අසෝකේ. දැන් අසෝකේ මේ ස්කෝල් වලට දෙන මැසේජස් වගේ දේවල් ගැන ඊට අමතරව අපි දැන් එක ප්‍රශ්නයක් ආවද ස්කෝලේක ළමයි මන්ත්‍රව භාවිතා කළා කියලා දැනගත්තොත් අපි මොකද්ද ගන්නෙ? දැන් අපි කොහේට අපි ප්‍රොටෝකෝල්යක් හදමු කියලා. ඒකේ අර සිවිය මීඩියම් ඊළඟට කියන ලෝ කියලා එකෙන් අදගෙන ඒ ගන්න ප්‍රොටෝකෝල් එක මොකද්ද? කියන්නේ අපි යාවනේ ඕනට වඩා පබ්ලිසිටි දෙන්නේ නැතුව නම් එතන ඒකට අපි හදමු කියලා ගයිඩ් ලයින් ඒක කොහොමද යෝජනා කරක් වෙනවා ගයිඩ් අදහස් කරනවා අපි අපේ සවුන්ඩ් එක මේ එන්නේ දැන් ඉස්කෝල වල මොකක්ද තියෙන්නේ මේ ඉෂුව එක දැන් මේ ඩ්‍රග්ස් වලට ආවම ඉස්කෝල වල තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මොකක්ද මහරගම වගේ ඈත ළමයි ස්කූල් ඇරපු ගමන් ළමයි ටික වෑන් වලට ගියාම ඊළඟ පාර මොකද? අපිට තමයි ගොඩක් පුළුවන්තරම් බලන්නේ අපි ප්‍රචාරය නොකර ළමයාව මේ බේර ගන්න තමයි බලන්නේ තමයි පාසලේ ළමයාව ළමට කාඩ් එකක් නැතිව මන්ත්‍රාවේ ගන්න ළමයි කියලා නැතිව ළමයා කියන සංකල්ප එක තුළ ඉතිහා බලලා විදුහල්පතිවරුද ගුරුවරුද දෙමාපියෝද දැන් ගොඩක් පාසල්වල දෙමාපියන්ගෙන් බලපෑම් වෙනවා මෙහෙම ළමයි ඉඳලා ආයි ඉතින් මන්ත්‍රාවේ නැහැද
පුරුද්දෙන් අයින් වෙලා ආයි පාසලට ආවා දෙමාපියෝ කැමති නැති ඒ දරුව පාසලට එනවට. ඒ වගේ ගැටලු අපිට තියෙනවා අධ්‍යාපන අමාත්‍යංශ විදිහට කම්ප්ලේන්ට්. ඉතින් අර එතෙන්දී මේ හැමෝගේම ආකල්ප තමයි හදන්න ඕනේ මේ දරුවගේ කොහේ හරි වැරදිච්ච තැනකින් තමයි මෙයාට ඇබ්බැහිුනේ. නමුත් අපිට මෙයාව යහමගට අරගෙන නැවත සමාජයට දෙන්න ඕනේ කියන එකේ තමයි මම හිතන්නේ අපි පාසල් පද්ධතිය හදන්න ඕනේ. සම්පූර්ණ ඩ්‍රග්ස් මේ වටකරපු බඩෝ විට ඊළඟට බීච් රෝඩ් එක ඕපන් සයිට් ඒ දරුවෝ එළියට බහින්නෙම අර මේ අර අර පසුබිම තුල ඔබතුමාට මෙලෝ වශයෙන් ඉහළ තැනකට පරලෝ වශයෙන් තුන්දෙනාට යන්න පුළුවන් වෙයි ඔය සම්මතිවරයා විදිහට මේකේ කියලා ක්‍රීම් මොනවද නීතිය ක්‍රියාත්මක කරන පැත්තේ මොන හරි ධර්මක කියනවා කරන්න පුළුවන් මොනවද අපි වයි කරොත් අපි ඊළඟ දවසේ මේ ලෝයින් අපේ එහාට යවනවා අපි මේ කතා කරන ස්වරූපයෙන් හරි යංගෙසි ඉදිරියෙන් ඉදිරිපත්ලා කතා කළොත් ඊළඟ දවසේ මම හිතන්නේ ජීවත් වෙනවා හරි මේ කතා කරන නම පාසලේ පෞද්ගලික තමයි ලොකු දෙයක් තියෙන්නේ බඩු විදිහට අපි අර මේ ඔපරේෂන් එකක් ඒක උගලනකට අපි ඔක්කොම සපෝට් එක දෙන්න පුළුවන් අපිට ඒක මාර්ගන්න මොනවද කියලා. හරිම රත්මලාන කියන්නේ මේ සංචාරක ව්‍යාපාරයක් නෙමෙයි නේද? අද පොදු ව්‍යාපාරයක් කරනවා පදිලා තියෙනවා. ඒක ඉතින් තමයි කරන්නේ කියන්නේ. මොනවා පිටි තමයි අපිට තියෙන්නේ. අමාරුම තියෙන ප්‍රයිවට් ට්‍රීට්මන්ට් සෙන්ටර්ස් අතර තියෙනවා අමාත්‍ය මහසභාව හෙල්දි ලංකා සෙන්ට් ජෝන් ඇම්බියුලන්ස් යෝගේ එන්ජිඕස් මේ සම්බන්ධයෙන් වැඩ කරන මේගොල්ලොත් ලොකු වැඩ කොටසක් කරනවා ට්‍රීට්මන්ට් පැත්තෙත් මේගොල්ලෝ ලොකු විශාල වැඩ කොටසක් කරගෙන යනවා ඒ ට්‍රීට්මන්ට් පැත්තෙන් දැන් කොච්චරකට විතර කීට කරන්න පුළුවන්ද ඔයාගේ 300ක් මෑගේ 300ක් ඉන්නවා මීගම් ඔයාගේ 170ක් ගාල්ලේ තියෙනවා රුමස්සල පහළක් ඉන්න මෙයාගේ මෙයා කරන්නේ වෙන જાතියකට ඒ කියන්නේ කාම කරපු අය කියන්නේ කොනෙක් යන දැනක් නැති අය ඒගොල්ලෝ වගේ අරගෙන මෙතන කරන්නේ ආ ආ මේ තුමා වෙනුවෙන් වෙබ්සයිට් එකේ මම ලියන තියෙනවා හරි පිළිත්‍ය කල්යාරම මොකද වෙබ්සයිට් එක PFU වෙබ්සයිට් එක මොනවා තියෙනවද මගේ කොට ඉන්න මට මාව මතක ඇති මගේ කොට මොනවද තිබුණාද මේගොල්ලෝ ප්‍රජා විශ්ෝධන දැන් අනාගතයේ ඩ්‍රග් යූස් ගොඩක් BCGR එක කියන්නේ මේ අපේ පුරුද්දාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය අපි LDDC කියන්නේ මේ ට්‍රීට්මන්ට් එක පිළිබඳව මොකද කරන්න ඕනේ කියන එක ඒගොල්ලෝ එක්ක සාකච්ඡා කරගෙන ඒකට මැනුවල් හදන්න. දැන් අපි ප්‍රජා විශ්වවිද්‍යාලයත් එක්ක මැනුවල් එකක් හදන්න පටන් ගත්තා. DCGR බව දවස් පුරා කියන ඒගොල්ලෝ එක්ක අවකරා ඒ අඳකාඩු බිහි. ඊට පස්සේ ප්‍රිසන් එකේ අපි ආවා මේ ඉගෙනගත් ආවා ඒගොල්ලන්ගේ දොරස්තරයක් ඇවිල්ලා පැත්තේ අතලියක් ඇවිල්ලා ආපතුමා අපි පටන් ගත්තා ඒගොල්ලන්ට ඒගොල්ලෝ කියන්නේ ට්‍රීට්මන්ට් මැනුවල් එකක් හදන්න. නැනේ කොහොමද තක්කේ කියලා මේ ප්‍රශ්න තිබුණා නේද සාරා කියලා වන්දනා කරනවා මේ ප්‍රශ්නයක් තියෙනවා අර මත්පැන් 54 වගන්ති ගහලා මේ දාන වන්දනා ගාරි දැන් අපේ ඔක්කොම ඕයිස්ටා මම කළුතර ප්‍රසන්නගේ SP මගේ 1300 අතර ඉන්නවා ඒකෙන් සර් 1000ක්ම ඉන්නේ මේ මත්ද්‍රව්‍ය වැරදි
මේ ගොල්ලෝ කියන්නේ ගම්මන් අර DIY එකක් කතා කරා. ගොල්ලෝ කියන්නේ අර පුදු පැකට් එක කියන කෙනා එහෙම දැම්මේ නැත්නම් යා ගින තව මොනවද මොනවද හොරකම් කරනවා ගමි. ඒකේ හින්දාලු මේ ගොල්ලෝ මේ බඳනා ගන්න කතා කරන්නේ. ඒක තමයි ඉතින් බඳනා ගන්න ශ්‍රමයක් තමයි අපි දිගටම කතා කරුවේ විජේදාස රාජපක්ෂමත් එක්කත් මම කතා කරුවා අර උනේ අර රීහැබිලිටේට් කරන්න කියලා බිල් එකක් ගෙනව සුප්‍රීම කෝට් එකේ ඒක නැවැත්තුවානේ මාර්ගයේ අපි රිහැබිලිටේෂන් සෙන්ටර්ස් වල කැපැසිටි එක ගොඩාක් අඩුයි මොනවා අඩුයි අපි දැන් මේ කැපැසිටි එක හදාගෙන යනවා සර් දැන් ඒක කරනවා කරනවා ඩිපාර්ට්මන්තුවට අධිකරණ හරහා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච දරුවන් එන ප්‍රවණතාවය වැඩි. ඒකෙදි ඒ දරුවන් සම්බන්ධයෙන් ප්‍රධාන අභියෝග දෙකක් වෙනස එකක් අධිකරණයට ආවෙන් පස්සේ විශේෂයෙන් ගෑනු ළමයි එන්නේ ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි ගෑනු ළමයි පුනරුත්ථාපනය කිරීමට කිසිම ආයතනයක් නැහැ. පිරිමි ළමයින්ට නම් පුනරුත්ථාපන ආයතන වලට තියෙන එකක්. දෙවෙනි එක තමයි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ළමයෙක් ඉදිරිපත් වුණාන් පස්සේ ගත යුතු නීතිමය ක්‍රියාමාර්ගය පිළිබඳ කිසිම නීතිමය ප්‍රතිපාදනයක් දැනට සල් නැහැ. ඒ කෙරෙහි අවධානය යොමු කරන්න වෙනවා. දැන් හරිම භයානක තත්ත්වයක් තියෙනවා සර්. ඉස්කෝලවල සිට
සෑම එකකදීම අනිවාර්යයෙන්ම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච ළමයි දැඩිව නව ප්‍රවණතාවයකින් ඇබ්යුස් කරන ළමයින්ටත් වඩා ප්‍රවණතාවයක් නිසා එනවා. ඒක තමයි අපි අද ප්‍රොපෝස් කරන්න කියලා. ප්‍රජා පොලිසිය තුලින් යූසර්ගේ වයිෆ්ය අම්මල ඒවගේ ආරගෙන ඒගොල්ල තුලින් පොඩි ඒගොල්ල ඉස්සර අර කෝ ඩිපෙන්ඩන්ට් කෝදර ඉස්සර පොද ලස්සන වැඩ පිළිවෙලා ඉස්සර ඒ වැඩ පිළිවෙලා ඔස්සේ යනවා දැනට කොළඹ තමයි වැඩියෙන් යන්නේ නමුත් දැන් මුගේ කොට පොලිසිය ඉස්සර එකක් අරගත්තා ඒක අතර ලංකාවේ අනිත් පළාත් වල දෙක ව්‍යාප්ත කරගෙන මේක මෙනුවල්ස් හතරක් තියෙනවා පොඩි මෙනුවල් හතරක් තියෙනවා ඒක වැඩ කරනවා අතර දෙකක් තියෙනවා අවශ්‍ය දෙයක් පන්සලෙන් පල්ලියෙන් කෝවිලෙන් දේවස්ථානයෙන් කොහොමද මේ මැසේජ් එක ප්‍රජා වෙත ගිහින්නේ කියන එක ඉතිරිගේ කළා දහ ස්වාමීන් වහන්සේලා පොඩ්ඩක් දාන එක මම කරලා ඒගොල්ලෝ තේරු වැඩ කරා ග룹 එක ග룹 එක අපි මේ කඩේ තුමා එක්ක ගිහින් ග룹 එක ශ්‍රී ලංකාව අපේ පාණ්ඩාගාරය එහෙමද? මම එකමාරක් කිව්වා නේද?
ලොකු වැඩ කොටසක් කරනවා අපත් සභාවේ සතන තරුණ සේවා සභාවේ නයිට් එක ඊට අමතරව මේ යූත් කෝප්ස් කියන දේ මේකෙන් ශ්‍රී ලංකාවේ ඕර්තමා සම්මේලනය නියෝජනය ලංකාවේ මේ තරුණ සේවා සභාව සභාපතිතුමත් ආවා ඇවිල්ලා මෙතන වැඩ කරලා යූත් ලයික් කොහොමද මේ වැඩ යන්නේ කියන එක තමයි මෙතන ඒගොල්ලන්ගෙන් අයිඩියාස් අරගෙන මේ GS division parostas 22 කින් පිටවෙනවා. මේ අවුරුද්දේ අර කොන්දේසල කොරෝනා ප්‍රශ්නත් එක්ක කොමඩරණේ ක්‍රයිසිස් එකත් එක්ක අඩු වෙලා ඒකෙන් දුරස්ථාක් පිටවෙනවා. ඒක තුනක් අපි යනවා යූත් ක්ලබ් කියන්නේ මොකක්ද? යවෝනේ සමාජය. ගාමි යවෝ සමාජය. ඒක ගාම්දර වසමකට එක දෙකයි. parostas 22 කින් පිටවෙනවා. 17 දවස්. 17 දවස් විදිහට මැන්ඩේට් ස්විච් එකක් තියෙනවා. අපි බලන්න ලැබලා දින අපේ බලය. එතකොට මේ එමුම මේගොල්ලොනොයි අපේ ප්‍රජා පොලිසියයි කිප්පේ වැඩ කරන්නේ. ඒක අපි දැන් මම ඉන්නනේ අර දෙමිටි ප්‍රතින් ගෲප් එකේ. ඒක අපි රික්වෙස්ට් එකක් දුන්නා. දීලා ප්‍රජා පොලිසියෙන් එකට අපි නියුත දෙන්න අවස්ථාව දැන් දීලා තියෙනවා. නෑ මම දන්නේ. දීලා අපි කල්ු දෙන්නත් හදනවා ඉතින්. ඒ ලිස්ට් එකකට ඇක්ටර්ස් ලයික් නා ප්‍රජා පොලිසිය එකේ ගිහිල්ලා අපිට ඇක්ටර්ස් කරලා දෙනවා. ప్రధాని අපි හැම එකටම NDDC පේ ගුරුප එක කෙනෙක් දාලා තියෙනවා. නමුත් මෙතන මේගොල්ලෝ වෙනම ඩිස්කස් කරනවා ඒ ගැන. කොහොමද පුතාල ලැබුණාද අදහස්? මොනවද ඉස්කෝලේ කියන්නේ? ආනන්ද ආනන්ද ඉතින් මොනවද අලුතෙන් ආපු අයිඩියාස් අද? තාම බලනවා. හොඳයි. ආනන්ද මෙතන අපේ කස්ටම්ස් නේද මෙතන මෙතන ඔව් කස්ටම්ස් එකෙන් කස්ටම්ස් තැපැල් ඉන්නවනේද මෙතන තැපැල් ডিপার্টমেন্টේ සුරාබන් ডিপার্টমেন্টේ කස්ටම්ස් එකයි තැපැල්යි ප්‍රවාහනය එතකොට දැන් මේ රටට එනකොට තැපැල්ෙත් ඔය ප්‍රශ්නයක් තියෙනවා මෙන්නවා ලක්ෂණා තැපැල්ෙත් ඒක කස්ටම්ස් වලින් ඉන්නවා ඊට සුරබද්දි පාරද්දුවයි මේ ප්‍රවාහනයයි මේ ප්‍රවාහනය එකත් එක්ක අපි යනවා නිසා අර ඩ්‍රග් ටෙස්ටිං කිට්ස් එකත් කරනවා වැඩි කියලා මේක ඉම්පෝටන්ට් 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 එයා පොඩි කස්ටමර් නේද නැහැ
ඒකටම අවශ්‍ය කියලා මේ වැඩේ හරියට කරන්න. අන්න ඒක තමයි most important. දැන් සර් මේකෙන් ගන්නවා ඉස්සෙල්ලා දැනට කරන වැඩ මොනවද? ඊළඟට strengths and weaknesses. ඊළඟට දැනට කරන ක්‍රියාකාරකම්. ඊට පස්සේ අපි එකක් ගන්නවා සර්. ඔබ දෙපාර්තමේන්තුවේ ඉදිරියේදී කළ හැකි යෝජනා මොනවද? අතන මෙන්න මේ ටික අපි අරගෙන ඔක්කොම කරගෙන හරි සර්. අපේ සයන්ටිෆික් ඔෆිසර්ස් වලදී ඒගොල්ලෝ ට්‍රේනින්ග්ස් කීපයක් කරනවා. නම් තපල් එකටත් අපේ නිල්ලු අය වගේ ට්‍රේනින්ග්ස් කීපයක්ම ඒඩෙන්ටිෆිකේෂන් ගැන. නමුත් අපි ඒගොල්ලන්ගේම කැපැසිටි හදන්න කල්පනා කරනවා. ඒ දැන් අපි කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ. ඒ ඔය ඉන්නවනේ කට්ටියනේ කයියද ඉන්නලා එන්නේ වෙලාවයි පැයක් කරගෙන ඒගොල්ලන්ට. ඒ වගේ අපි ඊට පස්සේ ඒගොල්ලන්ට ස්ටිකර් එකක් වගේ. ඒ කියන්නේ මේ ටැග් එක කියන්නේ සර්ටිෆිකේෂන් එක. මෙච්චර සංඛ්‍යාවක් කරා නම් සර්ටිෆිකේට් එකක් දෙන්න පුළුවන් කියලා බලනවා. මගෙන් අපි ඒකට වඩා අපේ වොකේෂනල් ට්‍රේනින්ග් එක මොනවා හරි වගේ කට්ටියක් ඉදිරියට එලා අපිට දෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ට වොකේෂනල් ට්‍රේනින්ග් එක මොනවා හරි දෙයක්. එතකොට ඒගොල්ලෝ තවත් ටිකක් ඩෙවලොප් වෙනවා. සර්ටිෆිකේට් එකක් වගේ දෙයක් කරා. ඒ කියන්නේ දේ නවේ ඉඳන් හවස තුන වෙනකම් කොහොමද වෙලාව?